අද කතා කරන්න යන්නේ ඔයාලට චිත්‍ර තරඟයකට අඳින්න පුළුවන් ලේසිම මාතෘකාවක් ගැන. ඒ තමයි වන අසිරිය කියලා කියන්නේ. මේකෙදී ඔයාලට පුළුවන් හරිම සරල දේවල් ඔයාලගේ චිත්‍රයට එකතු කරගන්න. විශේෂයෙන්ම ගස් වර්ග, ඒ කියන්නේ නැමිච්ච ගස්, ලොකු ගස්, ඒ වගේම කැලෑවේ තියෙන වැල් ජාතියේ තුන ගස්, ඔය වගේ විවිධ ප්‍රමාණවල ගස් වර්ග එකතු කරන්න පුළුවන්. ඊට අමතරව පොඩි දියැලක්, ඒ ආශ්‍රිත ගල් වර්ග, වතුර වලක්, ඒ වගේම ඊළඟට සත්තු එකතු කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට කැමති සත්තු ප්‍රමාණයක් කැමති විදිහට එකතු කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. උදාහරණ විදිහට ගත්තම ඔයාලා දන්න සත්තු අලියෝ, මුවෝ, වල්ලූරෝ, කැලේ ඉන්න දිවියෙක්, කබරගොයේ කුරුල්ලෝ විදිහට කොක්කු, පිළිහුඩු, මොනරු, විශේෂයෙන් ගිරව්, ඊට අමතරව තලගොයි, සර්පයෝ, වඳුරෝ, රිලව්, මීවදයක්, ඔය වගේ ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන් මේ වන අසිරිය කියන මාතෘකාවට චිත්‍රයක් අඳිනකොට. ඔයාලට හරිම ලේසිම මාතෘකාවක්. ඒ වගේම මේක පාඩ කරද්දී ඔයාලට ඕනි තරම් හැකියාව තියෙනවා ආසම විදිහේ පාට යොදා ගන්න. ඒ වගේමයි අපි අඳින චිත්‍රවල මාතෘකා ගත්තම ආකර්ෂණීයම චිත්‍රයක් නිම කරන්න පුළුවන් හොඳම මාතෘකාවක් තමයි මේ වන අසිරිය කියලා කියන්නේ. එතකොට මේක අඳිද්දී ඔයාලට පුළුවන් ඔයාලා දැකලා තියෙන කැලාවක් හරි, එහෙම නැත්නම් ඔයාලා පොතකින් කියවගත්ත මොනවා හරි කරුණුත් එක්ක තියෙන කැලාවක් හරි අරිම ලේසියෙන් ඇඳගන්න ඔයාලට පුළුවන්. මොකද මේකෙදී සම්මතයි කියලා දෙයක් නිර්දේශ වෙලා නැති හින්දා මේක හරිම නිදහස් මාතෘකාවක්. එතකොට මේ විදිහට මම ඔයාලට ඔයාලට අඳින්න පුළුවන් සරල ක්‍රම තමයි මේකෙදි මං අද ඇඳලා පෙන්නන්නේ. සරල විදිහට සතාගේ හැඩේ කොහොමද අඳින්නේ, සරල විදිහට කොහොමද මේ ගස් වර්ග ටික ඇඳගන්නේ, මේ හැමදේම මේ චිත්‍රය ඇතුලේ නිරූපණය කරනවා. ඔන්න මේ විදිහට මම අර කිව්ව සත්තු, විවිධ ගස් වර්ග, ඊට අමතරව ඔයාලට පුළුවන් තවත් සත්තු, තවත් ගස් වර්ග, තනකොළ, මල් ජාති, මේ හැමදේම එකතු කරගන්න ඔයාලට පුළුවන්. ඔන්න ඔය විදිහට මම සරලව මේ චිත්‍රය ඇඳලා ඉවර කරගත්තා. ඊට අමතරව මම මේකේ ගස් වලට කුරුල්ලන්ගේ කූඩු දැම්මා, ගස් බෙන දැම්මා, ඒව ඇතුලේ ඉන්න සත්තු ඇඳා. තව ඔයාලා දන්න ගොඩක් දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක පාඩ කරද්දී මං කිව්වා මේකට නිර්දේශිත දෙයක් කියලා එකක් නැහැ. ඔයාලට නිදහසේ හරිම ලස්සනට ඉවර කරන්න පුළුවන් නිර්මාණයක් තමයි මේ වන අසිරිය කියන මාතෘකාව. ඔන්න ඒකෙදි මම ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන් වර්ණ මිශ්‍රණයක් යොදලා තියෙනවා. මුලින්ම මම මේ ගල් ජාති ටික පාට කරගන්නේ. ඒකට මම ඔයාලා කැමති දේවල් එකතු කරගන්න පුළුවන් පාට. මම එකතු කරගන්නේ කළු පාට, තද දුඹුරු, ලා දුඹුරු සහ yellow color, තද කොළ පාටක් සහ සුදු පාට තමයි මම එකතු කරගන්නේ. මෙතනදී මම කොළ පාට එකතු කරගන්නේ මේක වතුරාශ්‍රිත ගල් හින්දා මේවට දියසෙවල් වල පාට චුට්ටක් එකතු කරන්න ඕනි හින්දා. ඔයාලා කැමති විදිහට මේ දේවල් පාට කරගන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව එළිය අඳුර දක්වලා ලස්සනට වර්ණ මිශ්‍ර කරන්න ඔයාලා පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ වතුර පාට කරනකොට මම නිල් පාට වර්ග කීපයක් එක්ක සුදු පාට යොදා ගන්නවා. එතකොට දැන් මේ ගල් වලින් වතුර වැටෙන්නේ. ඔයාලට පුළුවන් මේ ගල්වල වතුර වැදෙන විදිහ සුදු පාටින් මතු කරලා පෙන්වන්න. ඔය විදිහට හරිම ලේසියෙන් මේ වතුරාශ්‍රිත පරිසරය පාට කරගන්න ඔයාලට පුළුවන්.
ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. අපි අඳින්නේ දැන් වතුරනේ. ඔයාලා දන්නවා වතුරට අනිත් වස්තුන් වල ඡායාව වැටෙනවා කියලා. ඔන්න ඔයාලට පුළුවන් එතකොට මේ වතුර ආශ්‍රිතව තියෙන දේවල් වල ඡායාව චුට්ටක් ඒ වර්ණයකින්ම මේ වතුර මත ඇඳලා පෙන්වන්න. ඊට පස්සේ මම ගස් ටික පාට කර ගන්නවා. ඒකෙත් ඔයාලට පුළුවන් එළියේ ඉඳන් නැත්තම් එළිය අඳුර දක්වනකොට අඳුරු වර්ණයේ ඉඳන් ලා වර්ණයට ඔයාලා කැමති වර්ණ ප්‍රභේද ටිකක් පාවිච්චි කරලා මේ විදිහට ගස් ටික පාට කර ගන්න. ඒක හරිම පහසුයි. මේකෙදි මම ගොඩක්ම අරන් තියෙන්නේ තද තුඹුරු, ලා තුඹුරු, තැඹිලි, කහ පාට වර්ග තුනක්, සුදු පාට සහ yellow කර කියන පාට ටික. ඊට අමතරව පාට ඔයාලට පුළුවන් අලු පාට, තව මොනෝ හරි ක්‍රීම් පාට වර්ග, මේවා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැම වෙලේම ඔයාලට පුළුවන් මේ අඳුරු වර්ණයේ ඉඳන් ලා වර්ණයේ මතුවෙන විදිහට පාට මිශ්‍ර කරලා පාට කරන්න. එතකොට ඔයාලගේ චිත්‍රයට ලොකු ලස්සනක් එකතු වෙන හින්දා. ඒ වගේම ඔයාලගේ චිත්‍රයට ලස්සන වෙනසක් එකතු වෙන හින්දා. එතකොට මම මේ විදිහට සම්පූර්ණ ගස්වල කඳන් ටික ඉස්සෙල්ලා පාට කරගෙන ඉන්නවා. ඒක හරිම ලේසි විදිහක්. මොකද එතකොට හැමතැනම තද පාට වර්ග කොලේ හැමතැනම ගෑවෙන්නේ නැති හින්දා. ඔය විදිහට පාට කරගත්තම ඔයාලට අනිත් අඩුපාඩු ටික හදාගන්න හරිම ලේසි. ඔයාලට පුළුවන් මේට අමතරව ඔයාලා දන්න ඔයාලට ලස්සනයි කියලා හිතෙන ඕනිම පාට වර්ග ටික මේකට යොදාගන්න. ඊට පස්සේ මම කරන්න යන්නේ මේ ගස්වල කොළ ටික පාට කරන එක. මේකෙදි මම යොදා ගන්නවා කොළ පාට වර්ග සේරම ටිකයි, තව තද නිල් පාටක් මම යොදා ගන්නවා. ඊට අමතරව කහ පාට, රතු පාට, සුදු පාට මේ විදිහට අරගෙන මේ ගස්වල කොළ ටික පාට කරනවා. ඔයාලට ලොකු වෙනසක් දැනෙයි. මේ රතු පාට එහෙම එකතු කරගත්තම ගස්වල කොළ පාට කරනකොට උත්සාහ කරලා බලන්න, අමුතු වෙනසක් ඔයාලගේ චිත්‍රවලට එකතු වෙනවා මේ වගේ පාට කරනකොට. ඊට අමතරව ඔයාලා කැමති පාට භාවිතා කරන්න පුළුවන්. මොකද මේක වනාසිරියනේ. මේකෙදි අපිට මම කලිනුත් කිව්වා නිර්දේශ කියලා හැම නැත්තම් සීමා කරලා නැහැ කිසිම දෙයක්. ඔයාලට කැමති වර්ණ ප්‍රභේද, ඔයාලට කැමති රූප, නැත්තම් ඔයාලට කැමති සත්තු වර්ග, කැමති ගස් වර්ග, මේ විදිහට මේ චිත්‍රයේදී මේ මාතෘකාවට ඔයාලට යොදා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ගස්වල කොළ ටික වෙන්වෙන් විදිහට වෙනස් විදිහට මම පාට කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් හැමින් සැරේ මේකේ තියෙන පසුතලය, මේකේ ඉන්න සත්තු ටික ඔයාලා කැමති විදිහට වර්ණ මිශ්‍ර කරලා අර කලින් වගේ අඳුරු වර්ණයේ ඉඳන් ලා වර්ණයට ඔය විදිහට පාට කරලා මේ චිත්‍රේ ටික ටික මතු කරගන්න ඔයාලට පුළුවන්. ඒකෙදිත් ඔයාලට කැමති වර්ණ ප්‍රභේද ටිකක් භාවිතා කරන්න පුළුවන්.
අර විදිහට පාට කරගෙන මං කිව්ව විදිහට ඔයාලට පුළුවන් දැන් ටික ටික මේ සිතුවමේ තියෙන රූප මතු කරගන්න. මේකිති මම ඔයාලා පොඩි ළමයි හින්දා මේ අවුට්ලයින් කලර් එකකින් මේ විදිහට අවුට්ලයින් එක කැන්දේ. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් පසුබිමේ වර්ණයෙම ඔයාලට ඕනි රූප ටික මතු කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අද මම පෙන්නුවේ සත්තු පොඩ්ඩක් දාලා, හැම නැත්තම් සත්තු ටික දෙනෙක් දාලා සරල විදිහට වන අසිරිය කියන මාතෘකාවට කොහොමද චිත්‍රයක් අඳින්නේ කියලා පෙන්නුවේ. ඔයාලට පුළුවන් මීට අමතරව තවත් දේවල් මේ චිත්‍රයට එකතු කරගන්න, තවත් රූප සහ තවත් වර්ණ, තව අදහස් ඔයාලට පුළුවන් එකතු කරගන්න. මම මේකෙදි මූලික අදහසක් තමයි ඔයාලට මේ පෙන්වන්නේ. උත්සාහ කරලා බලන්න, චිත්‍ර තරඟවලට හොඳ ලස්සන මාතෘකාවක් තමයි මේ වන අසිරිය කියලා කියන්නේ.